සුබ දවසක් හැමෝටම අද මං හදන්න යන බ්ලෙන්ඩ් එක භාවිතා කරලා කප්කේක් එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. එහෙනම් අපි මුලින්ම බලමු අපිට මේක හදන්න මොනවද ඕන වෙන්නේ කියලා. මේකට මං අරගෙන තියෙනවා ටුටි පුටි ස්වල්පයක් වලගාව මේක තියෙනවා නම් ගන්න. එහෙම නැත්නම් ඔයාලට මේක නැතුව හදන්න පුළුවන්. තව මං අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 100ක් මේ ටික මං දිය කරලා ගත්තේ. බිත්තර 2ක්, ප්‍රෙස් මිලික් මේස හැඳි 3ක්, පිටි ග්‍රෑම් 125ක්, සීනි ග්‍රෑම් 100ක්, වැනිලා තේ හැඳි භාගයක්, බේකින් පවුඩර් තේ හැඳි එකක්. එහෙනම් අපි දැන් මේක හදන්න යමු. මම මුලින්ම බ්ලෙන්ඩ් එක අරගෙන මේකට මම බිත්තර, බටර්, ඒ වගේම සීනි ටික දාගෙන මේක මම හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මම දැන් මේක හොඳට සීනි ටික දී වෙනකම්ම බ්ලෙන්ඩ් කරගත්ත ඊට පස්සේ මම මේක මේ වගේ භාජනයක් අරගෙන මේකට මම එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ භාජනයටම හලාගත් පාම් පිටි, බේකින් පවුඩර් ටික එකතු කරගෙන මම මේක හොඳට කවලම් කරගන්නවා. මම දැන් මේකට පාම් පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි දාලා හොඳට කවලම් කරගත්තා. ඊට පස්සේ මම මේකට ප්‍රෙස් මිල්ක් ටික එකතු කරගෙන නැවත මම මේක හොඳට කවලම් කරගන්නවා. අන්තිමේට මේකට අපි වැනිලා ටිකත් එකතු කරගෙන හොඳට කවලම් කරගමු. මම දැන් බැටර් එකෙන් ටික ටික අරගෙන කප් කේක් ලයිනර්ස් වලට දාගන්නවා. ඊළඟට මම මේ කුඩින් රොටි කුටි ටිකක් දාගෙන මේක මම 170 විනාඩි 25 30 අතර කාලයක් බේක් කරගන්නවා. ඔන්න එහෙනම් දැන් අපේ රසවත් කප් කේක් ටික හරි. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඒ වගේම දිගටම මගේ channel එකත් එක්ක රැඳී සිටින්න. එහෙනම් thank you very much මගේ වීඩියෝ එක බැලුවට.